कंप्यूटर सिस्टम कोर्स के मैं पश्चिमी पाठ में टे सीपीयू आर्किटेक्चर पाठ में टे प्रविष्ट एक गाने कालिंग ये पाठ में कंप्यूटर सिस्टम विषय निर्देश से कोतनों तीन निकलने का ये पाठ में अंतर्गत है पिलिपन दबाद आउटलाइन ने का साक्षात्कार करी मामा हितनों आ लम शिष्य एंटर मेक गाने हंगी मार गाने उदावे कीला එමනිසා අපි මේක පොඩ්ඩක් කතා කරොත් ඔබ දන්නවා ඕනම කම්පියුටර් සිස්ටම් එකක් නිර්මාණය වෙන්නේ ප්‍රධාන යුනිට් පහකින්. ඉන්පුට් ඩිවයිස් ඒවා ඩේටා ස්ටෝ කරන ඔක්ස සෙකන්ඩරි ස්ටෝරේජ් හાર્ඩ් ඩිස්ක් වගේ දේවල්, ඒ වගේම ප්‍රොසෙස් කරන ප්‍රොසෙසින් අවයව, ඒවා අවුට්පුට් කරන ප්‍රින්ටර්ස් මොනිටර්ස් වගේ අවුට්පුට් ඩිවයිස්, ඒ වගේම මෙමරි. මෙමරි කියලා කියන්නේ අපි මෙතන වර්කින් මෙමරියට. ඔබ දන්නවා හાર્ඩ් ඩිස්ක් එකේ ස්ටෝ වෙලා තියෙනවා අපි Adobe Photoshop ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම්, Word ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම්, Corel Draw ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම්, මේ software ඔක්කොම තියෙන්නේ hard disk එකේ. හැබැයි අපි ලියුමක් type කරන්න ඕන වෙලාවට මේ hard disk එකේ තියෙන එක ගන්නට ඕන RAM එකට. Photo එකක් edit කරන්න ඕන වෙලාවට අපි Adobe Photoshop ගන්න ඕන RAM එකට. ඒතකොට අපි photo එකක් edit කරනවා නම් Adobe Photoshop වලින් මේ වෙලාවේ අපි ලියුමක් type කරන්නේ නැත්නම් Word software එකේ instruction main memory නේ. ඒවා තියෙන්නේ storage එකේ. නිසා අපි install කරන ගොඩක් දේවල් store කරන ඒවා පසු ප්‍රයෝජනයට පවත් ගන්න ඒවා secondary storage එකේ තමයි පවත් ගන්න. ඒකට තමයි අපි ගන්නේ hard disk එක, ඊළඟට CD, DVD, ඊළඟට pen drive, නැත්නම් අපි flash memory කියලා කියනවා, EEP drive කියලා කියන ඒවාට. ඒතර ඒවා secondary storage. හැබැයි RAM card එක කියන එක අපි ගත්තොත් main memory. ඒක working memory එකක්. එම නිසා memory සහ storage කියන්නේ දෙකක්. එතන මේ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක තියෙන මූලික කම්පොනන්ට්ස්. ඉන්පුට් ඩිවයිස් තියෙනවා, අවුට්පුට් ඩිවයිස් තියෙනවා, සෙකන්ඩරි ස්ටෝරේජ් තියෙනවා, මෙමරි තියෙනවා, ඒවා ප්‍රොසෙස් කරනවා. එතකොට දැන් ඔයාලගේ මේ විෂය නිර්දේශයේ අපි ගියොත් මේ පස්වෙනි පාඩමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ CPU ඕගනයිසේෂන් එක. CPU ඕගනයිසේෂන් කියලා කියන්නේ ප්‍රොසෙස් එක. එතකොට ප්‍රොසෙස් එක කොහොමද හැදිලා තියෙන්නේ? එතකොට විශේෂයෙන්ම මේ ප්‍රොසෙස් එක හැදලා තියෙන එක විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ, අර RAM එකේට දැන් hard disk එකේ තියෙන Word වගේ software එකක් නැත්නම් Adobe Photoshop වගේ software එකක තියෙන instructions ටික RAM එකට අරගෙන ඒ RAM එකේ ඉඳන් process එකට ගේන්න ඕනේ. process එකේ තමයි ඒක execute වෙන්නේ. එතකොට මේ instruction execution එකක් තියෙනවා. ඒ instruction වලට ආකෘතියක් තියෙනවා. ඔබ දන්නවා process එකෙන් process එක, ඒ process එක තුල ඒ process එක මත execute වෙන instruction වල architecture එක වෙනස් වෙනවා. දැන් particular instruction set architecture ගැලපෙන්නේ particular type processor type එකකට විතරයි. දැන් x86 කියන standard එක ගත්තොත් Intel සමාගමේ processors ගොඩාක් වෙලාවට x86 standard එක. එතකොට ඒ x86 වල run කරන්න පුළුවන් software තියෙනවා. එතකොට ඒ වගේම වෙනත් ආකිටෙක්චර් එකක් තියෙන ප්‍රොසෙස් එක රන් කරන්න බෑ. එම නිසා මේ ප්‍රොසෙස් එකත් එක්ක ඒකේ රන් කරන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක ඇඩ් එහා වෙනවා, සම්බන්ධ වෙනවා. එම නිසා මේ පාඩමේදී අපි ගොඩක් වෙලාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොසෙස් එකේ ආකිටෙක්චර් එක, ප්‍රොසෙස් එක ඇතුලේ මොනවද තියෙන්නේ සහ ඒ ආකිටෙක්චර් එක ඇතුලේ කොහොමද ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් වෙන්නේ. ත්‍රි ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් වෙන නම් අනිවාර්යයෙන් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔබ දන්නවා සොෆ්ට්වෙයා තියෙන hard disk එකේ. ඒ hard disk එකේ ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා අපි RAM එකට ගන්න ඕන. එහෙනම් RAM එක process එකට read කරන්න වෙනවා. එතකොට මේ කොටසදී අපි සාකච්ඡා කරන්නේ process එකේ ඇතුලේ අභ්‍යන්තර architecture එක. ඒ වගේම කොහොමද process එකේ ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් වෙන්නේ. ත්‍රි ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් වෙද්දී ඒ ඉන්ස්ට්‍රක්ෂන් සහ data ටික කොහෙද store කරලා තියෙන්නේ? main memory. එහෙනම් අපිට main memory read කරන්න වෙනවා. එම නිසා මේ කොටස මේ පාඩම ඇත්ත වශයෙන්ම හැදිලා තියෙන්නේ ප්‍රධාන සංරචක තුනකින්. පළවෙනි සංරචකය තමයි process එක ගැන අපි සාකච්ඡා කළ යුතු වෙනවා. ඊළඟට process එක data සහ instruction ගන්නෙ කොහෙන්ද? RAM එකෙන්, memory එකෙන්. එතකොට primary memory එකෙන් තමයි data ගන්නෙ. ඒ නිසා අපි memory ගැන කතා කරන්න ඕන. ඊළඟට memory එකෙන් ගන්නෙ මොනවද? instructions. ये इंस्ट्रक्शन में आप प्रोसेस को एक्सिक्यूट करने इमान इस समय पाठ में हम कोटा स्तुने कट बेदन हुआ प्रोसेस के अतुले अभ्यंतर स्ट्रक्चर का प्रोसेस के अतुले क्रियाकारित है इलंग एक कोहो मत मेमोरी का आप एक्सेस करने मेमोरी कोहो मत डेटा गाने मेमोरी कोहो मत डेटा डाला थी ने इलंग एक ये मेमोरी गाने इंस्ट्रक्शन कोहो मत एक्सिक्यूट करने इंस्ट्रक्शन वाला स्वभाव है कुमार तो मैं कोटा स्तुने तो मैं आप आवदान है यमु कराने मैं पाठ में दी අපි පොඩ්ඩක් ඒක අනිත් පාඩම් එක ගැට ගැහෙන විදිහ කතා කරොත් ඔබට පේනවා 6 වෙනි පාඩම ඉන්පුට් අවුට්පුට් ඩිවයිස්. ඒතර 6 වෙනි පාඩමේදී ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්පුට් ඩිවයිසස්. මොනවද ඉන්පුට් ඩිවයිසස්? කීබෝඩ්, මවුස්, පෙන්, ටච් පෑඩ් එක. ඒතර මේ වගේ විවිධ ඉන්පුට් ඩිවයිස් තියෙනවා ඩේටා ඉන්පුට් කරන. ඒ වගේම අවුට්පුට් ඩිවයිස්. මොනවද අවුට්පුට් ඩිවයිස්? ප්‍රින්ටර්ස්. ප්‍රින්ටින්, ප්‍රින්ට් විවිධ වර්ගයේ ප්‍රින්ටර්ස් තියෙනවා. ඊළඟ මොනිටර්ස් තියෙනවා. ස්පීකර්ස් තියෙනවා. आउटपुट डिवाइस ओलांग हाईवे पार्ट में फोकस करानी इनपुट डिवाइस आउटपुट डिवाइस
हतनी पाड़मी वोलटाइल नॉन वोलटाइल स्टोरेज वोलटाइल के बिंदन सुखने करंट गिहा मेमरी वस्तना वोलटाइल मेमरी मेन मेमरी रैम मेकट इतने वोलटाइल मेमरी रैम सागच्चा इतने कल्पना करते कथा करना मिथन कथा करना मिथन दी अभी कथा करें फिजिकल डिवाइस मिथन दी अभी कथा करें मेमरी के लॉजिकल एक्सेसिंग क्रियावली रैम कार्ड अतुले कोहमद क्रियात्मक पसनी पाड़ में सागच्चा करें पसनी पाड़ में मेमरी के लिए सागच्चा करना ये पसनी पाड़ में मेमरी के लिए सागच्चा करें रैम कार्ड अतुले कोहमद प्रोसेस डेटा एक्सेस करें डेटा ऑर्गनाइज कर लेने को आप पसनी पाड़ में मेमरी आते कथा करें मिथन वोलेटाइल मेमरी के लिए कथा करें रैम कार्ड्स इला नॉन वोलेटाइल स्टोरेज के लिए सेकेंडरी स्टोरेज हार्ड डिस्क सीडी डीवीडी राइट एक वर्ग तुन अभी बेदनवा ऑप्टिकल डिवाइसेस मैग्नेटिक डिवाइसेस सह इलेक्ट्रिकल इलेक्ट्रॉनिक डिवाइसेस के ये स्टोरेज के सागच्चा करना इतना हतनी पाड़ इला अटवनी पाड़ वो इनपुट डिवाइस आउटपुट डिवाइस ओकेना रैम कार्ड मेन मेमरी इलांट हार्ड डिस्क प्रोसेस मैं संबंध को मेन मेकना मदर बोर्ड इतकोट एक्सपैंशन इन बस आउटपुट डिवाइस प्रिंटर मोन्ट्रे वगैरह मोन्ट्रे संबंध में वीडियो कार्ड का रहा इतना वीडियो कार्ड का गाना मेन मे स्लॉट्स मैं एक्सपैंशन स्लॉट्स के इतना मदर बोर्ड के एक्सपैंशन स्लॉट्स गाना एक्सपैंशन स्लॉट्स पीट पास विविध इंटरफेस तीन इतकोट मे यूएसबी तीन फाइव ए तीन विविध इंटरफेस इतना एक्सपैंशन स्लॉट्स एक्सपैंशन कार्ड्स मदर बोर्ड मेकटापेन एक्सपैंशन कार्ड्स एंड सिस्टम इंटरफेस इतना अटवनी पाठ मेदन इतना और पेदलना मे पहा हय हत अटकन पाठ हतरम हदलती मिन्न मे कंप्यूटर सिस्टम मेकती प्रधान कंपोनेंट्स इतना पसनी पाठ मेक पटा तो प्रोसेस कथा करना एक हार्डवेयर पार्ट कथा करना अतले क्रियाकारिता कथा करना मेन मेमरी हार्डवेयर पार्ट कथा करेंगे पाठ मैं तीन वोलेटाइल मेमरी वाले हत्या पाठ में कुटा क्विंकर तीनों वोलेटाइल मेमरी नॉन वोलेटाइल वोलेटाइल इमनीस मिथन अभी कथा करें मेन मेमरी के लॉजिकल पार्ट मेन मेमरी के कोहमद डेटा स्टोर कोहमद डेटा एड्रेस करें डेटा कोहमद एक्सेस करें अभी कुटसम अभी मिथन कथा करें प्रोसेस आर्किटेक्चर अड़ते इतना अटवनी पार्ट में कथा करें एक्सपैंशन कार्ड सह सर तेरह का हतर हय सॉरी पहा हय हत अटकीन पाडंग एक संबंध वेला कंप्यूटर सिस्टम के प्रधान कंपोनेंट इलंगट मम खाली वीडियो सबमिशन सागच्चाकर मे सीपीयू प्रोसेस मे प्रोसेस के प्रधान कंपोनेंट्स तुनाती एक रजिस्टर्स अनित कंट्रोल यूनिट सह अरिथमेटिक लॉजिकल यूनिट मे कंट्रोल यूनिट सह अरिथमेटिक लॉजिकल यूनिट सिद्धवेन प्रोसेसिंग क्रियावलिया रजिस्टर्स क्रियात्मक डेटा स्टोरेज क्रियावलिया इतना रेम तीना डेटा अरिथमेटिक लॉजिकल यूनिट हो कंट्रोल यूनिट प्रोसेस प्रथम रजिस्टर्स मदतम इंस्ट्रक्शन डेटा प्रोसेस इंस्ट्रक्शन रजिस्टर की इतना मे इंस्ट्रक्शन रजिस्टर के स्टोकर इलांट जनरल पर्पस रजिस्टर डेटा रजिस्टर की इतना मेन मेमरी डेटा की ना रजिस्टर्स वाले स्टोकर इतकोट मेन मे प्रोसेस के प्रधान एलमेंट उन्ना कंट्रोल यूनिट अरिथमेटिक लॉजिकल यूनिट अनिपति रजिस्टर्स उत्तम वाला मे हतने पाठ मेगन कंबिनेशनल सर्किट की जाती कोई सीक्वेंशियल लॉजिक सर्किट की जाती कोई एक कंबिनेशनल सर्किट्स अरे कंट्रोल यूनिट सह अरिथमेटिक लॉजिकल यूनिट विशेष अरिथमेटिक लॉजिकल यूनिट एडर्स एडिंग एडिशन क्रियावली सब्ट्रैक्शन मल्टिप्लिकेशन मेवागे विविध अरिथमेटिक ऑपरेशन अरिथमेटिक ऑपरेशन करना अभी उदाहरण पावच उपांग एडर गिलानी फुल एडर हाफ एडर इवे तीन इतना मे मे कंबिनेशनल सर्किट्स अरे कंट्रोल यूनिट सह अरिथमेटिक लॉजिकल यूनिट हदेनि हेब रजिस्टर्स की मेमरी एलिमेंट की प्रोसेस मेमरी एलिमेंट्स रजिस्टर्स की रजिस्टर्स सीक्वेंशियल सर्किट्स की उदाहरण फ्लिप फ्लॉप्स लैचर्स तमाम उदाहरण कंपनी फ्लिप फ्लॉप्स सह लैचर्स सागच्चा करने के सीक्वेंशियल लॉजिक सर्किट की हतरने पाड़ पसनी पाड़ मैं संबंध प्रोसेस प्रधान कंपोनेंट्स तुनकिंग कंट्रोल यूनिट अरिथमेटिक लॉजिकल यूनिट सह रजिस्टर्स एक कंट्रोल यूनिट सह अरिथमेटिक लॉजिकल यूनिट हदीम सदा डीकोडर इलाट इवे हदीम सदा अपने आवश्यक कंबिनेशनल सर्किट्स
ඊළඟට අර memory elements ටික නැත්නම් registers සෑදීම සඳහා අපිට අවශ්‍යයි sequential circuits නොහොත් flip flops සහ latches. ඊළඟට මේ හතරවෙනි පාඩමේ තියෙන combinational circuit හදන්නත් ඊළඟට sequential logic circuits නැත්නම් flip flop සහ latches design කරන්නත් ඔයාට අවශ්‍යයි boolean algebra සහ circuit design ඥානෙ. එතකොට ඒ උපාංගවල process වෙන්නේ data. data represent කරන්න ඕනේ නේද? එතකොට මේ හැම පාඩමකම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. එතකොට process එකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් ඔයාලට combinational circuits සහ sequential circuits දැනගන්න ඕනේ. එතකොට combinational circuits සහ sequential circuits ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න boolean algebra සහ circuit design කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට boolean algebra තේරුම් ගන්න දැනගන්න ඕනේ කොහොමද අපි numeric data computer ඇතුලේ binary විදියට represents වෙන්නේ. කොහොමද ඒව handle කරන්නේ. ඒතර data representation වලින් data handling එකත් ඊට පස්සේ boolean algebra වලින් ඒවා කොහොමද gates භාවිත කරලා process කරන්නේ කියන එකත් ඊට පස්සේ gate එකතු කරලා හදන adders decoders multiplexers වගේ combinational circuits කොහොමද හදන්නේ ඊළඟට flip flop latches වගේ sequential circuits කොහොමද හදන්නේ කියන එකත් ඒව එකතු කරලා computer process එක කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක තමයි මේකෙදි සාකච්ඡා කරන්නේ. ඒතකොට ඔයාලට මේ පස්වෙනි පාඩමට කලින් 2 3 4 එකට ගැට ගහනවා පස්වෙනි පාඩමට. ඊට පස්සේ 5 6 7 8 9 කියන 8 කියන පාඩම් ගැට ගහනවා ඕගොල්ලන්ගේ computer එකේ තියෙන මූලික උපාංග වලට. අපි මෙතනින් පස්වෙනි පාඩමට පොඩි ඉන්ට්‍රක්ෂන් එකක් ගමු. ඒතර පස්වෙනි පාඩේ මම කිව්වා අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ process එක ඇතුලේ architecture එක, ඒක ඇතුලේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම process එකට මෙතනදී main memory එක access කරන්න වෙනවා. මොකද data සහ instructions තියෙන main memory එකේ. ඒතර process එක data සහ instruction ලබා ගැනීම සඳහා main memory access කරනවා නම් main memory කොහොමද data organize වෙලා තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කළේ. ඒ කියන්නේ memory වල නැත්තම් volatile part එකේ logical part එක කතා කරන්න ඕනේ. ඒ වගේම මේ process එක උඩ run වෙන්නේ instruction. ඒ instruction වලට architecture එකක් තියෙනවා. ඒ ආකිටෙක්චර් එක process එකෙන් process එක වෙනස් වෙනවා. ඒ instruction architecture එක instruction set architecture එක කොහොමද හදන්නේ කියන එක සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව මේ පාඩම අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. about processor, about memory සහ about instruction set. ඉතින් අපි කෙටියෙන් ගත්තොත් මේ ලොකු outline එකක් මෙහෙම සාකච්ඡා කරන්නට වඩා හොඳයි මේක step wise අනේක. නමුත් ඕගොල්ලන්ට යම් හැඟීමක් අවශ්‍ය නිසා මම මේක මුලින් ඉඳන් කියාගෙන යනවා. මොකද අපි යම් දුරක් දැන් ඇවිල්ලා තියෙන නිසා මේක බින්දුව submission එක ලෙස තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. මොකද ඇත්තටම ඕගොල්ලන්ට ලොකු idea එකක් නැතිවීම මම හිතන්නේ මේක කරගෙන යද්දි දුෂ්කරතාවයක් ඇති. ඒක වළක්වන්නයි මම මේ video submission එක දෙන්නේ. එතකොට process එක ගැන කතා කරද්දී අපි process එකේ පළවෙනි submission එකේදී සාකච්ඡා කරනවා components of microprocessor කියන එක. ඒතර පළවෙනි submission එකේ ඔයාලා දැකින් නැති ඒකේ pass papers අපි දාලා තිබුණා. ඒක සාකච්ඡා කරා අපි මේ microprocessor එක ඇතුළත තියෙන component මොනවද කියන එක. ඒතර ප්‍රධාන වශයෙන් component දෙකක් තියෙනවා CPU එක සහ cache memory කියලා. CPU එක ආයෙ බෙදෙනවා අපි කොටස් තුනකට arithmetic logical unit එක, control unit එක සහ registers කියලා කොටස් තුනකට. ඒතර මේක තමයි අපි components අතරදී කතා කරන්නේ. ALU එකේ වගකීම මොකද්ද? CPU එකේ වගකීම මොකද්ද? registers වල ඊළඟට මේ කම්පියුටර් සිස්ටම් එකේ මේ කම්පියුටර් ප්‍රොසෙස් එකේ ඉඳන් RAM එකට ඊළඟට hard disk එකේ ඉඳන් RAM එකට hard disk එකේ ඉඳන් input output device වල ඉඳන් process එකට data එහෙට මෙහෙට array යන්න ඕන. මේ data එහෙට මෙහෙට අරන් යන ඒ මාර්ග පද්ධතියට අපි කියන්නේ bus system එක කියලා. ඒතර bus system එකේ මූලික වශයෙන්ම data array යන data bus එකත් ඒ වගේම මොන data item එකද ගේන්නේ කියන ඒ differentiate කරන්නේ මේ data item වල address එක මත. දැන් RAM එකේ data ගොඩක් තියෙනවනේ. ඒතර RAM එකේ තියෙන data ඔක්කොම process එකට ගේන්නේ නැහැනේ. RAM එකේ තියෙන particular data item එක තමයි process එකට ගේන්නේ. එහෙනම් process එකේ ඉඳන් RAM එකට ඉස්සලම යන්න ඕන මොන data item එකද ගේන්නේ කියන එක. ඒක ඒ data item එක තීරණය කරන්නේ address එක මත. ඒ නිසා process එකේ ඉඳන් ඉස්සලම RAM එකට යන්න ඕන address එක ඒ address එකට අදාළ data ටික RAM එකේ ඉඳන් process එකට එනවා. ඒ නිසා මෙතන ප්‍රධාන bus මාර්ග දෙකක් තියෙන්න ඕන. data අරගෙන data bus, ඊළඟට address array යන address bus, ඊළඟට කොයි වෙලාවටද මේක ගේන්නේ? ආ දැන් ඉවන්න. දැන් නවත්තන්න. දැන් ඉවන්න නවත්තන්න කියන මේ කන්ට්‍රෝලින් ইনফরমේෂන් අර යන වෙනම ලයින් ටිකක් ඕන. ඒකට අපි කියන්නේ කන්ට්‍රෝල් බස් කියලා. ඒ නිසා පොදු වශයෙන් ගත්තාම බස් සිස්ටම් එක හැදෙන්නේ ඇඩ්‍රස් බස්, ඩේටා බස් සහ කන්ට්‍රෝල් බස් කියන එකෙන්. ඊළඟට ප්‍රධාන වශයෙන්ම ওই බස් වැඩ කරද්දී අපිට වැදගත් වෙනවා ක්ලොක් සිග්නල් කියලා જાතියක්. එතෙන්දී මදර් බෝඩ් එක හැසිරෙන ක්ලොක් සිග්නල්ස් වලට අපි කියන්නේ සිස්ටම් ක්ලොක් එක කියලා. නමුත් කම්පියුටර් ප්‍රොසෙස් එක ප්‍රොසෙස් වෙන ඊට වඩා ගොඩක් වැඩි ස්පීඩ් එකක. ඒම නිසා අපි ඒකට කියනවා CPU ක්ලොක් කියලා. භෞතික වශයෙන් සිස්ටම් ක්ලොක් එක සහ CPU ක්ලොක් එක කියලා දෙකක් නැහැ. තියෙන සිස්ටම් ක්ලොක් එක විතරයි. හැබැයි CPU ක්ලොක් එක හදාගන්නේ සිස්ටම් ක්ලොක් එක අපි යම් මල්ටිප්ලයර් එකකින් ගුණ කරනවා.
නිසා භෞතික වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ motherboard එකේ system clock එක විතරයි. නමුත් process එක වැඩ කරන්නේ ඒ speed එකෙන් නෙමෙයි ඊට වඩා multiply කරපු වැඩි කරපු speed එක. නිසා මේකෙදි දෙවෙනි submission එක මම ඉදන් අපි සාකච්ඡා කළා bus system සහ CPU clock සම්බන්ධව. ඊළඟට අපි ගත්තාම CPU cycle කියලා එකක් අපි සාකච්ඡා කරනවා. ඒ තමයි memory bus එක හරහා process එක ඇතුළට data ගෙන්න ගන්න ඕන. ඒ data සහ instruction. Data සහ instruction ගෙන්න ගන්න ඕනේ. මේ ක්‍රියාවලිය කියන්නේ fetching කියලා. ඊට පස්සේ ගෙනාපු instructions decode කරනවා කියලා කරනවා. ඊට පස්සේ ඒවා execute කරලා ආපහු results ටික ගෙනල්ලා ආපහු RAM එකේ ගිහිල්ලා restore කරනවා. එතකොට RAM එකෙන් data සහ instruction ගේනවා. ඒ instruction decode කරලා execute කරලා ආපහු RAM එකේ store කරනවා. එතකොට process එක සහ memory අතර තියෙන මේ චක්‍රය මේ චක්‍රීය ක්‍රියාවලියට අපි කියනවා CPU cycle කියලා. ඊළඟට හතරවෙනි සබ්මිෂන් එකේදී අපි සාකච්ඡා කරන්න යන්නේ මේ CPU cycle එකේ මේ fetch decode execute store කියන මුළු ක්‍රියාවලිය පුරාම අපිට data අන්තර්මාධ්‍ය වශයෙන් intermediate අවස්ථාවල data පවත්ව ගන්න process එක ඇතුලේ registers ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම program counter ඊළඟ address එක store කරනවා. ඒ address එක තමයි අපි ගිහිල්ලා memory address register එකේ දාන්නේ. ඒ memory address register එකේ තියෙන එක RAM එකට යනවා. RAM එකෙන් ඒ address එකට අදාළ data item එක එනවා. ඒ data item එක අපි memory data register එකේ පවත්ව ගන්නවා. memory data register එකටම කියන තව නමක් තමයි memory buffer register. ඒතර memory buffer register එකේ තියෙනවා ගෙනල්ලා instruction register එකට දානවා. ඒ instruction register එකේ තියෙනවා decode වෙද්දී ඒකට අවශ්‍ය data input data item තියෙනවා නම් ඒවට RAM එකෙන් ගෙන්න ගන්නවා. ඒ ගෙන store කරන ඒවට කියන IO registers input output registers නැත්නම් data registers කියනවා. එහෙම නැත්නම් අපි සරලව එකට කියනවා general purpose registers කියලා. ඊළඟට intermediate outcome arithmetic logical unit එකේ calculation වලදී intermediate outcome පවත් ගන්නවා නම් ඒකට අපි කියනවා accumulator කියලා. ඊළඟට ඔය computer process එක වැඩ කරන අතරතුරේ මොන හරි ගැටලුවක් ආවොත් ඒ ගැටලුව සාර්ථකද අසාර්ථකද කියන එක update කරනවා true false විදිහට. එහෙම නැත්නම් මොකක් හරි status flag එකක් අපි මේකට කියනවා flag register කියලා. ඒතර flag register එකේ අනු අපිට කියන්න පුළුවන් execution එක සාර්ථක වුණාද අසාර්ථක වුණාද මොකක්ද දැන් තියෙන තත්ත්වය කියලා. ඊට පස්සේ ඊළඟ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. right. ඒ නිසා මේ හැම එකකටම අපිට උදව් වෙන්නේ අර process එක ඇතුලේ තියෙන registers. ඊළඟට මේ process එකේ performance වැඩි කිරීම සඳහා අපි ඉතා වැදගත් කාර්යයක් කරනවා මේ cache memory කියන එක. මොකද ඔබ දන්නවා සාමාන්‍ය RAM එක RAM කාඩ් එක හැදිලා තියෙන DRAM කියන ටෙක්නොලොජි වලින්. ඒතර DRAM කියන ටෙක්නොලොජි එක ඇක්සස් ස්පීඩ් එක ගොඩක් අඩුයි. ඒකේ තියෙනවා රීෆ්‍රෙෂින් කියන ක්‍රියාවලියක්. ඒක අපි අර වොලටයිල් සහ නන් වොලටයිල් කියලා පාඩමේදී RAM ගැන කතා කරනවා. ඒ වොලටයිල් පාට් එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි. එම නිසා සාමාන්‍ය DRAM එක ඇක්සස් කරන ස්පීඩ් එක අඩුයි. ඒතර process එක data process කරන ස්පීඩ් එක වැඩි. එතකොට RAM එකෙන් data අරන් process කරන්න ගියොත් process එකේ ස්පීඩ් එකත් slow වෙනවා. එම නිසා මේක උපාය මාර්ගව අහෝසි කරනවා process එක ඇතුලේ තියෙනවා memory area එකක්. ඒකට අපි කියනවා cache memory කියලා. ඒක ඇදලා තින්නේ අර සම්ප්‍රදායික DRAM ටෙක්නොලොජි එකකින් නෙමෙයි SRAM කියලා ටෙක්නොලොජි එකකින්. ඒතර SRAM කියන ටෙක්නොලොජි එකෙන් තමයි cache memory හැදලා තින්නේ. ඒ SRAM ටෙක්නොලොජි අර refreshing ක්‍රියාවලියක් නෑ. එම නිසා data access කිරීමේ speed එක වැඩි. එම නිසා process එකට පුළුවන් cache එකෙන් data වේගෙන් access කරන්න. එම නිසා process එකේ සමස්ත performance වැඩි වෙනවා. මෑත කාලීන processes වල සමස්ත performance වැඩි කිරීමේ ඉතා වැදගත් සොයා ගැනීම ලෙස තමයි අපි cache memory කියන එක සලකන්නේ. මොකද cache memory තියෙන්නේ process එක ඇතුලේ. එම නිසා SRAM technology තියෙන, එම නිසා access කරන්න ලේසි, සමස්ත speed එක වැඩි වෙනවා. ඊළඟට මාතෘකාවක් අපිට හම්බ වෙනවා මේ interrupt සහ exception කියලා. ඒ කියන්නේ process එක වැඩ කරගෙන යද්දී හදිසි අවස්ථාවක මොකක් හරි අනපේක්ෂිත unexpected ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නැත්නම් error එකක් ඇති වෙනවා. ඒ error එකක් ඇති වුණාම මේ error කොහොමද manage කරන්නේ? ඒ වගේ ඔබ දන්නවා දැන් process එකක් මොනවාරි කරන අතරතුරේ මොකක් හරි input output device එකක් data enter කරන්න පුළුවන්. එතකොට data enter කරොත් ඒ data කොහොමද manage කරන්නේ? ඒවට කියන්නේ interrupts කියලා. ඒ වගේම මොනවාරි erroneous තත්ත්වයක් ආවොත් ඒවට කියන්නේ exceptions කියලා. මොකද මේ ඔක්කොම coordinate කරන්නේ process එකේ. ඒතර සියලුම input එවන්නේ output ගන්න බලන් ඉන්නේ මේ ඔක්කොම කරන්නේ process එක through. එතකොට මේ එක්කෙනෙකුට තමන්ට මොන හරි දෙයක් කරන්න ඕන නම් අපි කියන interrupt request එකක් දාන්න ඕන කියලා. කියන්නේ දැන් keyboard එකේ data enter කරන්න පුළුවන්, mouse එක enter කරන්න පුළුවන්. ඒතර මේකෙන් මොනවද enter වෙන්නේ? මේවා පාලනය කරන්න ඕනේ. මේවට කියන්නේ interrupt පාලනය කරනවා. ඒ වගේම මොන හරි erroneous තත්ත්වයක් ආවොත් ඒකට කියන්නේ අපි exception handle කරනවා කියලා. ඒතර process එකක් ඇතුලේ මේ ක්‍රියාවලිය වලට යම් mechanism එකක් ඕනේ. අපි ඒක ගැන මේ මාතෘකාවේදී කතා කරනවා. ඊළඟට අවසාන වශයෙන් process එකක ඔබ දන්නවා අපි කතා කරනවා Core i3 කියලා, Core i7 කියනවා, ඊළඟට 8th generation කියනවා, 9th generation කියලා කියනවා. ඒතර මේ විදිහට මේ process එකක සමස්ත performance
Pentium කියනවා Core Duo Dual Core මේ හැම Core i3 Core i7 මේ ආදි වශයෙන් මේ විවිධ ප්‍රොසෙසර් වල performance රඳාපවතින්නේ මොන සාධක මතද කියන එක අපි පොඩ්ඩක් කතා කරන්නට උනා process එකක evaluation එක නැත්නම් process එකෙන් process එකට කොහොමද අපි මේ performance measure කරන්නේ කියන එක අපි process ගැන සාකච්ඡා කරනවා. ඒතර මේකෙදි ගොඩක් වෙලාවට අපි අවධානය යොමු කරන්නේ process එක සාගෙන සාකච්ඡා කරන්න. ඊළඟ මම කියුවා මේ ප්‍රොසෙසර් එකේ හැම විටම තමන්ට අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් සහ ඩේටා රීඩ් කරන්නේ RAM එකෙන් නැත්නම් memory එකෙන්. ඒතර ප්‍රොසෙසර් එකට ඉතාම වැදගත් දෙයක් තමයි මේ memory එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. අපි memory ගැන කතා කරද්දී පුතේ memory එකේ ඩේටා අපිට ස්ටෝර් කරන්න පුළුවන් ඇඩ්‍රස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි byte addressable format එක. ඒ කියන්නේ RAM එකේ තියෙන byte by byte වලට වෙනම ඇඩ්‍රස් දෙනවා. ඒතර ඒකට සංකීර්ණ ක්‍රියාවලියක් දෙවෙනි ක්‍රමය තමයි බයිට් කීප් එකකින් හැදෙනවා වර්ඩ් කියලා එකක් වර්ඩ් වලට ඇඩ්‍රස් දෙනවා යූෂුවලි අපි බහුලව දකින්නේ වර්ඩ් ඇඩ්‍රෙසබල් ෆෝමැට් එක. එතකොට ඊට අමතරව තව විවිධ ප්‍රශ්න මතුවෙන අවස්ථා තියෙනවා විශේෂයෙන්ම ඇඩ්‍රස් එකේ දිග වැඩි වෙන අවස්ථා. ඒ ඇඩ්‍රස් එකේ දිග වැඩි වුණොත් අපිට ඒව හැන්ඩල් කරගන්න කරදරයි. ඒ වගේ අවස්ථාවක අපිට පිළිතුරක් තියෙනවා මේ රෙජිස්ටර් බේස් ඇඩ්‍රෙසින් කියලා මෙකනිසම් එක. එම නිසා සාමාන්‍යයෙන් ප්‍රොසෙස් එකක් RAM එකේ තියෙන ඩේටා භාවිතා කරද්දී මේ ඩේටා මොනවද ඩේටා ඕනේ කියන එක යා RAM එකට යවන්නට ඕනේ. යවන්නේ ඇඩ්‍රස් බස් එක දිගේ. ඒ ඇඩ්‍රස් බස් එක දිගේ යවද්දී අපි RAM එකේ තියෙන ඩේටා අයිටම් ඇඩ්‍රස් කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ බයිට් ඔරියන්ටඩ්ද? එහෙම නැත්නම් වර්ඩ් ඔරියන්ටඩ්ද? එහෙම නැත්නම් රෙජිස්ටර් බේස් ඇඩ්‍රස් එකක් යවනවද කියන එක අපි කියනවා ඇඩ්‍රසිං ආකාරය. ඒතර අපිට මෙමරි ඇඩ්‍රසිං ආකාර තුනක් කතා කරන්න පුළුවන්. බයිට් ඇඩ්‍රෙසිබල්, වර්ඩ් ඇඩ්‍රෙසිබල් සහ රෙජිස්ටර් බේස් ඇඩ්‍රසිං කියන මෙකනිසම් තුන. ඊළඟට RAM එකක memory එක memory capacity එක තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි word length එක. word length එක කියන්නේ data bus එකේ දිග ඇත්ත වශයෙන්. මේ කියන්නේ data item එකක bit ප්‍රමාණය. දැන් එක word එකක් ඇදලා තියෙන bit ප්‍රමාණය. word එකක් ඇදලා තියෙන bit ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ word length එක වැඩි වෙනවා. දැන් පසුගිය කාලේ ඔබට මතක ඇති 32 bit processors තිබුණා. 32 bit processors වල word length එක 32. ඊට පස්සේ මේ processor වෙනස් වුණා 64 වලට. එතකොට 64 වලට වෙනස් වුණාම දැන් word length එක 64. එතකොට කෙලින්ම 32 word length එක තියෙන එක 64 වෙනවා කියන්නේ data double වෙනවා. ඊළඟට address එක. address bus එකේ bit ප්‍රමාණය වැඩි වෙන තැනවල address ප්‍රමාණය වැඩි වෙනවා. address ප්‍රමාණය කියන්නේ item ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එක item එකක දිග වැඩි වෙනවා. අනිත් පැත්තෙන් item ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අනුව මේ memory capacity එක රඳාපවතින ප්‍රධානම සාධක දෙක තමයි ඔබට දෙන්න පුළුවන් address සංඛ්‍යාව. අනිත් එක එක අයිටම් එකක තියෙන්න පුළුවන් උපරිම bit සංඛ්‍යාව. ඒ කියන්නේ සරලව ගත්තොත් address bus එකේ width එකත් data bus එකේ width එකත් දෙකෙහි ගුණිතයකින් අපිට ගන්න පුළුවන් සමස්ත memory capacity එක. ඒතර අපි මේ කොටසේදී කතා කරන්නේ RAM එකකට දරන්න පුළුවන් උපරිම byte ප්‍රමාණය කොච්චරද. ඒක රඳාපවතුන සාධක දෙකක් මත එකක් word length එක. මොකද word length එක කියන්නේ bit දිග. ඒක data bus එකේ width එකට සමානයි. අනිත් එක අපිට දෙන්න පුළුවන් ඇඩ්‍රස් ප්‍රමාණය. ඒ කියන්නේ ඒක ඇඩ්‍රස් බස් එකේ width එක, يعني ඇඩ්‍රස් බස් එකේ width එක හා width එකෙන් ගණනය කළ හැකි අගයක්. එම නිසා සමස්ත එක්වෂින් RAM එකේ memory capacity එක බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් data bus එකේ දිග නොහොත් word length එක, අනිත් එක ඇඩ්‍රස් බස් එකේ දිගින් ලබා ගන්න ඇඩ්‍රස් සංඛ්‍යාව. මේ දෙකේ ගුණිතයෙන් අපිට පුළුවන් RAM එකේ memory capacity calculate කරන්න. ඊළඟට memory hierarchy කියලා අපි පාඩමක් එතරම් විශේෂයෙන් පාඩමක් ලෙස කතා කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ දන්නවා අපිට ඩේටා ඇක්සස් කරද්දී දුෂ්කරම ඇක්සස් එක තියෙන ඉන්පුට් අවුට්පුට් ඩිවයිස්. ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් වලින් ඩේටා ඇක්සස් කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඊට වඩා අඩු වෙලාවක් තමයි අපි ස්ටෝරේජ් එකෙන් ඩේටා ඇක්සස් කරන්න යන්නේ. ස්ටෝරේජ් කියන්නේ hard disk එකේ CD වල ඊළඟට pen drive වගේ වල තියෙන ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා මැග්නටික් ස්ටෝරේජ්, ඔප්ටිකල් ස්ටෝරේජ් සහ ඉලෙක්ට්‍රිකල් ස්ටෝරේජ්. ඒතර මේ වයින් ඩේටා ඉලෙක්ට්‍රොනික ස්ටෝරේජ්. ඒතකොට මේ වයින් ඩේටා ගන්න එක තවත් ඉන්පුට් අවුට්පුට් වලට ලේසි නමුත් සෑහෙන කාලයක් යනවා. වර්කින් මෙමරි නැත්නම් RAM එක මේන් මෙමරියේ ඩේටා ඇක්සස් කරන එක තවත් ලේසි. hard disk එකෙන් ඇක්සස් කරන රට process එක කවදාකවත් hard disk එකෙන් ඩේටා ඇක්සස් කරන්නේ නැහැ. ඒ උනට ඇක්සස් කරන්නේ මේන් මෙමරියෙන් නැත්නම් RAM එකෙන්. ඊළඟට RAM එකේ ඉඩ මදි නම් අපි කරන්නේ විශේෂම දැන් Adobe Photoshop වගේ ප්‍රෝග්‍රෑම් ගත්තාම ඒවා හරි ලොකු ප්‍රෝග්‍රෑම්. ඒවා සාමාන්‍ය RAM එකකට දාපුවම RAM එක ගොඩක් පිරෙනවා. එම නිසා ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ස්ට්‍රක්ෂන් වලින් ඉතාම වැදගත්. ඒ කියන්නේ ඉතාම ඉක්මනින් ගන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන්ස් RAM එකට ගන්නවා. එහෙම නොවන ඒවා අපිට පුළුවන් hard disk එකේ යම් portion එකක් වෙන් කරන්න RAM එක සේ සලකන්න කියලා. මේ hard disk එකේ නැත්නම් secondary storage වල RAM එක සේ සලකන්න කියන කොටසට අපි කියනවා virtual memory කියලා. එතකොට virtual memory කියලා කියන්නේ RAM එකේ extension එකක්. කොහෙද තියෙන්නේ hard disk එකේ. එතකොට hard disk එකේ තියෙන RAM එකේ extension එකක් තමයි virtual memory කියලා කියන්නේ.
ඒක ඊළඟට RAM එකෙන් access කරනවට වඩා ඔබට මම කලිනුත් කිව්වා මේක RAM එකේ තියෙන DRAM එක DRAM එකෙන් access කරනවට වඩා cache නැත්නම් process එක ඇතුලේ තියෙන SRAM එක cache memory access කරන එක ලේසි. ඒතර cache memory වලින් ගන්නවා process එක ඇතුලේ data processing කරන අවස්ථාවේ data පවත්ව ගන්නවා element වෙන්නේ registers. මේකට අපි කියනවා memory hierarchy කියලා. එතකොට ඊටාම කුඩාම data storage item එක වෙන්නේ registers. ඊළඟට විශාලයි cache memory, ඊළඟට විශාලයි RAM එක සහ එයන virtual memory, second storage, input output device. එතකොට memory hierarchy කියලා අපි අදහස් කරන්නේ මෙන්න මේ steps ටිකට memory data පවතින පුළුවන් තැන්. input output device වල පවතින පුළුවන් storage වල පවතින පුළුවන් RAM එකේ සහ virtual memory වල cache එකට ගන්නවා, cache එකේ registers වල ගන්නවා, register වල තියෙනවා තමයි process කරන්නේ. ඊළඟ RAM එක අපිට කොටස් වලට වෙන් කරන්න පුළුවන් segments වලට අපි මෙයාට කියනවා memory segments කියලා. RAM එකක් අපි කොටස් හතරකට වෙන් කරනවා සාමාන්‍යයෙන් text area එක, data area එක, stack area එක සහ heap area එක කියලා. එතකොට අපි RAM එක මෙහෙම කොටුවක් විදිහට ඇඳගත්තොත් ඒ කොටුව අපිට වෙන් කරන්න පුළුවන් ප්‍රදේශ වලට. ඒ ප්‍රදේශ වලට අපි කියනවා memory segments කියලා. එතකොට අපි එකක් පස්සේ කතා කරමු මොනවද මේ segments වල කියන්නේ කියලා. text segment එක තියෙනවා, data segment එක තියෙනවා, stack segment එක තියෙනවා, ඒ වගේම heap segment එක තියෙනවා. මේ හැම segment එකක්ම වෙන් කරට හේතුවක් තියෙනවා. ඊළඟට මේ process එක සහ memory එකේ මේ instruction execution එක ගැන අපි සාකච්ඡා කරද්දී මේ instruction execution එකේ මූලික මූලධර්මය තමයි von Neumann stored program concept එක. මේක චූටක් පැහැදිලි කරන්න මම හිතුවා මෙතන මේක වැදගත් නිසා introduction එකට. දැන් අපි process එක computer ඉතිහාසය ගැන සැලකිල්ලක් ගත්තාම 1900 මුල් කාලයේ computers වල general purpose computer කියන එකක් තියෙනවා. general purpose කියලා කියන්නේ එකම computer විවිධ වැඩවලට යොදා ගන්න පුළුවන්. මේ general purpose computers මුල්ම කාලේ හැදුවට ඒවා එකම computer විවිධ වැඩවලට යොදා ගනිද්දී physical wiring වල වෙනස්කම් කරන්න ඕන වුණා. උදාහරණයක් වශයෙන් 1900 මුල් ගණන් වල computer පාවිච්චි කළා සින්දුවක් අහනවා නම් ඒ වගේම අපි හිතමුකෝ print out එකක් ගන්නවා කියලා. ඒතර print ray සම්බන්ධ කරලා print out එකක් ගන්නවා කියන එක කරන්න ඊළඟට සින්දුවක් අහන්න ඕන නම් speaker එකකින් speaker එක ගලවලා print ray high කරන්න ඕන. ඒවල භෞතිකව මේ switches කඩන්න ඕන. අත පාවිච්චි කරලා මේ switches කඩලා භෞතිකව physical environment එක වෙනස් කරන්න ඕන. ඒතර 1900 මුල් ගණන් වල තිබුණු general purpose computer එකම computer එකේ විවිධ වැඩවලට යොදාගත්තේ physical wiring changes කරලා මේක හරි කරදරකාරී. එතකොට මේ von Neumann concept එක එහෙම නැත්නම් ඇත්තටම Alan Turing ගේ ඒ concept එකමයි තියෙන්නේ සයිද්ධාන්තික. ඒ වගේම අත වශයෙන්ම අපි computer විද්‍යාවේ PA ලෙස සලකන Charles Babbage ගේ 1822 1830 තිබුණ analytical engine එකේ තියෙනෙත් ඒ concept එකම තමයි. ඒ කියන්නේ මොකක්ද අපි data file එක load කරන්න කලින් physical environment එකේ changes කරන අදාළ instruction file එක load කරනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. නූතන computer තියෙනෙත් ඕකමනේ. දැන් ඔයාලට සින්දුවක් අහන්න ඕන නම් data file එක කියන්නේ සින්දුව. MP3 file එක. ඒතර MP3 file එක ඔයා load කරන්න කලින් Adobe Photoshop load කරලා හරියන්නේ නැහැ නේ. ඔයා ඉස්සෙල්ලම Windows Media Player load කරනවා. නැත්නම් VLC Player load කරනවා. මොකක් හරි play එකක් load කරනවා. ඒතර play එකේ මොකද කරන්නේ? Environment එකේ අවශ්‍ය physical wiring changes එයා automatically කරනවා process එක හරහා. එතකොට මෙන්න දැන් ඔයාට සින්දුවක් අහන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලම Windows Media Player load කරනවා. එතකොට Windows Media Player එක විසින් ඒ සින්දුව අහන්න ඕන hardware line ටික open කරනවා. ඊළඟට ඔයාට print out එකක් ගන්න ඕන. ඔයා Word load කරනවා. Word වල තියෙනවා printing module එක. එතකොට Word වල තියෙන printing module එකෙන් ආයෙත් printer එක on කරලා ඒ bus path open කරනවා. අර sound වල bus path close කරනවා. ඒතර sound වල bus path close කරනවා. printer එක bus path. ඒතර ඒ physically change කරන්න ඕනේ නැහැ. ඒක logically program making කරනවා. මෙන්න මේ සංකල්පයට අපි කියනවා von Neumann stored concept කියලා. ඒතර 1900 මුල් ගණන් තිබුණු general purpose computer එකම computer එකේ විවිධ වැඩවලට යොදා ගනිද්දී අපි භෞතිකව wiring changes කරන්න ඕන වුණාට නූතන computer එක අපිට එකම computer එක විවිධ වැඩවලට යොදා ගන්නවා. හැබැයි අපි භෞතිකව ඒවා වෙනස් කරන්නේ නැහැ. ඒතර කොහොමද ඒවා වෙනස් වෙන්නේ? අර ප්‍රෝග්‍රෑම් වලින්. උදාහරණයක් වශයෙන් ඔබට සින්දුවක් අහන්න ඕන Windows Media Player load කරන්න. ඒතර අවශ්‍ය වෙනස්කම් Windows Media Player විසින් කරනවා. process එක ලව්ව කරනවා. ඒක තමයි instruction කියන්නේ. ඊළඟට ඔයාට print route එක ගන්න ඕන නම් ඔයා Word load කරන්න. ඒතර Word විසින් printer manage කරගන්නවා. එතකොට ඔබේ ලියුම RAM එකට ගන්න කලින් Word ගන්න ඕන. ඔබේ සින්දුව RAM එකට ගන්න කලින් Windows Media Player ගන්නවා. මේකට තමයි අපි කියන්නේ instructions සහ data කියලා. ඒ කියන්නේ program සහ data.
එතකොට අපි ඉස්සරහට instruction set ගැන කතා කරද්දී හැමතිස්සෙම instruction වල command එකක් තියෙනවා ඊට අමතරව operand තියෙනවා data තියෙනවා code එක සහ operand. එතකොට මේ one new man සංකල්පය තමයි අත් වශයෙන්ම මේ 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 stored program concept කියන එක තමයි අපි මේ processor memory සහ මේ instruction execution ගැන කතා කරද්දී කතා කරන්නේ. ඊළඟ instruction set ගැන කතා කරද්දී මේක ටිකක් තරමක සංකීර්ණ මාතෘකාවක්. ඒ නිසා මම මෙතන ලොකුවට ඕගලන්ට instruction එකක් දෙන්නේ නැහැ. ඔබ දන්නවා instruction අපි ලියද්දී අපිට පුළුවන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. මේවට අපි කියන්නේ high level codes කියලා. මේ high level codes ටික convert වෙන්නට ඕන assembling codes වලට. ඊට පස්සේ assembling codes convert වෙන්න ඕන machine codes වලට. එතකොට process එක උඩ run වෙන්නේ machine codes. ඒක process එකෙන් process එකට machine එකෙන් machine එකට වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ අර instruction set architecture කියලා. ඒ කියන්නේ ඕනම process එකක දැන් x86 architecture process එකක් ගත්තොත් ඒකේ instruction set එක වෙන ආයේ එකකට සමාන වෙන්නේ නැහැ. දැන් Motorola සමාගම Apple සමාගම හදපු processor වල තියෙන අභ්‍යන්තර architecture එක එකක්. හැබැයි Intel සමාගම ගහන AMD සමාගම ගහන processor වල තියෙන architecture එක එකක්. හැබැයි Intel සමාගමයි AMD සමාගමයි වල architecture එකේ උඩ level එක සමානයි. ඒක Apple සමාගමේ processor වලින් මුල් කාලේ Apple සමාගමේ processor වලින් වෙනස් වුණා. ඉතින් ඒ නිසා ඕනම process එකෙන් process එකට ඒකටම ආවෙනික් වෙච්ච machine codes instruction architecture එකක් තියෙනවා. අපි මේකෙදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ level ටික. අපි high level code ටික ලිව්වහම ඒවා convert වෙනවා assembling වලට, ඊට පස්සේ ඒවා convert වෙනවා machine codes වලට. ඊළඟ types of machine instruction ප්‍රධාන වශයෙන් machine instruction වලින් කරන්නේ වැඩ තුනක් හතරක් කරනවා. ඒ තමයි එක තැනක තියෙන data තව තැනකට transfer කරන්න පුළුවන්. ඉතින් අපි instruction එකක් ලිනවා මේ data item එක මෙතෙන්ට transfer කරන්න. ඊළඟට arithmetic operation කරන්න පුළුවන් addition subtraction වගේ operations කරන්න පුළුවන් විශේෂයෙන් ALU එක පාවිච්චි කරලා කරන operations arithmetic ගණනය කිරීම ඊළඟට logical operation අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම comparison operations සංසන්දනය කිරීම if else condition check කිරීම මේ වගේ ඒවා ඊළඟට control instructions three instruction මූලික වශයෙන් වර්ග හතරයි data transfer instruction arithmetic instructions logical instructions සහ control instruction කියලා අපිට ගන්න පුළුවන් ඊළඟට උදාහරණ instruction sets කීපයක් මම අර කිව්වේ x86 කියන්නේ එක උදාහරණයක්. ඊළඟට ARM ඒ වගේ අපිට විවිධ spark එක එක විවිධ processor සමාගම් විසින් නිර්මාණය කරපු විවිධ processor clones වල විවිධ processor families වල විවිධ instruction set architectures එනවා. අපිට උදාහරණ ටිකක් මොනවද මේ instruction sets වල තියෙන්නේ? මොනවද ලෝකෙ තියෙන instruction sets වලට උදාහරණ ටිකක් අපි මෙතන සාකච්ඡා කරනවා. ඊළඟට මේ ඕනම instruction එක තියෙනවා format එක. මම කිව්වා ඔබට instruction එකක් මූලික වශයෙන් හැදෙන කොටස් දෙකකින් ඒ කොටස් දෙකට අපි කියනවා opcode එක සහ operand කියලා. opcode එකෙන් තමයි command එක මොකද්ද කියන්නේ? operand වලින් තමයි මේ command එකට අවශ්‍ය input data ටික දෙන්නේ උදාහරණයක් වශයෙන් add කියන්නේ command එකක් add කරන්නේ මොනවද r1 සහ r2 ඒකේ තේරුම r1 සහ r2 වල අගයන් r3 අපි කියමු r1 r2 r3 කියන එක يعني r1 r2 එකතු කරලා ඒක r3 වලට දාන්න. ඒතර උදාහරණයක් මම ඒ කිව්වේ. එම නිසා අපිට ඕනම instruction එක කොටස් දෙකක් තියෙනවා opcode සහ operand කියලා. ඒ opcode එක කියන්නේ command එක. ඒ command එකට අවශ්‍ය දත්ත ටිකට කියන්නේ operand කියලා. මේවා අඩු කරන ක්‍රමයක් තියෙනවා. ඒ අඩු කරන ක්‍රමයට අපි කියන්නේ instruction format කියලා. ඒතර ප්‍රධාන වශයෙන් ලෝකේ බහුලව භාවිත වෙන format හතරක් තියෙනවා instruction එකක ඇතුලේ හැදිලා තියෙන විදිය. ඒ instruction format හතරක් අපි සාකච්ඡා කරනවා. ඊළඟ මම ඔයාලට කල්නොත් කිව්වා මේ instruction එකක් හැදිලා තියෙන්නේ මූලික වශයෙන් කොටස් දෙකකින්. එකක් තමයි opcode කියන ඒවා. ඒ කියන්නේ operation code එක. ඒ කියන්නේ operation එක. ඊළඟට ඒකට අවශ්‍ය දත්ත ටික. එතකොට විශේෂයෙන් මෙතන මේ අපි instruction set ගැන කතා කරද්දී මේ possible operand ගැන opcode ගැන කතා කරනවා. ඒ කියන්නේ ලෝකයේ බහුලවම භාවිත වෙන instruction sets වල තියෙන ප්‍රධාන opcodes මොනවද? වැඩ ටික මොනවද? හැබැයි ඊළඟට අපි කතා කරන්න ඕන ඒ වැඩ කරන්න අවශ්‍ය දත්ත ටික නැත්නම් operands අපි කොහොමද plan කරන්නේ? මේ operand handle කරන්න අපිට ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. accumulator based operand handle කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් general purpose registers මම අර කිව්වා input output registers නැත්නම් ඒකට කිව්වා මම data registers කියලා. මේ data registers පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට stack based ක්‍රමයකට යන්න පුළුවන්. ඒතර අපිට ප්‍රධාන technique තුනක් තියෙනවා. accumulator based operand handling එහෙම නැත්නම් general purpose register based operand handling stack based operand handling කියලා. operand handle කරන එක කියන්නේ execution කරන අවස්ථාවක අදාළ instruction එකේ දෙන operand ටික පවත්ව ගන්න විදි ක්‍රම තුනක් තියෙනවා. accumulator එකේ දාලා පවත් ගන්න පුළුවන්, general purpose registers වල දාලා පවත් ගන්න පුළුවන්, අර RAM එකේ stack එකේ දාලා පවත් ගන්න පුළුවන්. මේ general purpose register එකේ දාදී ආයත එකේ වර්ග තුනකට අපි බෙදනවා. memory to memory ක්‍රමයක් පවත් ගන්න පුළුවන්, register to memory ක්‍රමයක් පවත් ගන්න පුළුවන්. ඊට වඩා මේ load store කියන එක වඩා හොඳයි කියලා හිතනවා. ඒතර load store කියන technique එකේ පවත් ගන්න පුළුවන්. ඊළඟට data instruction එක operand එකක address එක දෙද්දී අපිට ඒ address එක සමහරට කෙලින්ම operand එකේ value එක දෙන්න පුළුවන්.
ඊළඟට operand එක තියෙන address එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් operand එක තියෙන address එක ගන්න address එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ data item address කරන ක්‍රම තියෙනවා. direct අගේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් indirect දෙන්න පුළුවන්. ඊළඟට කෙලින්ම value දෙන්න පුළුවන්. මේ ආකාරයට අපිට විවිධ ආකාර විදිහට address දෙන්න පුළුවන්. මේ operand එකේ data item දෙන විදිහට අපි කියනවා addressing modes කියලා. උදාහරණයක් වශයෙන් immediate, base index, direct, register, pc relative ඊළඟ indirect මේ වගේ තියෙනවා ඊළඟ instruction length එක ගත්තාම fix size instructions තියෙනවා variable length instructions තියෙනවා මේවල වාසිය වාසි තියෙනවා ඊළඟට ඕගොල්ලෝ අවසාන වශයෙන් program කීපයක් high level code වලින් ලියලා ඒවා machine code වලට convert කරලා ඒවා computer ඇතුලේ execute වෙන්නේ කොහොමද කියන එක demonstrate කරලා පෙන්වන්න ඕන මේ coding and hand execution කියලා කියන්නේ ඒකයි ඔබ ප්‍රෝග්‍රෑම් ලියනවා ඒවා කන්වර්ට් කරනවා මැෂින් කෝඩ්ස් වලට ඊට පස්සේ මැෂින් කෝඩ් එක ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද වෙන්නේ කියන එක එක්ස්ප්ලেইন කරනවා ඊළඟට නූතන කම්පියුටර්ස් වල ප්‍රොසෙසර්ස් වල ඊට වැඩගත් ටෙක්නික් එකක් තියෙනවා පයිප්ලයිනින් කියලා ඒ අනුව අපිට ප්‍රොසෙසර් වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට ඉන්ස්ට්‍රක්ෂන් එක්සිකියුට් කරන්න පුළුවන් විධික්‍රම දෙකක් තියෙනවා එකක් පයිප්ලයිනින් පාවිච්චි කරන ප්‍රොසෙස් අනිත් එක පයිප්ලයිනින් පාවිච්චි කරන්නේ නැති ප්‍රොසෙස් ඒතර එක්සිකියුෂන් ස්ට්‍රැටජි දෙකයි පයිප්ලයිනින් පාවිච්චි කරන එක්සිකියුෂන් එක පයිප්ලයිනින් පාවිච්චි කරන්නේ නැති එක්සිකියුෂන් එක. එසේනම් මේ පාඩමේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ ප්‍රොසෙස් එක ගැනත්, ඒ ප්‍රොසෙස් එකත් එක්ක රිජියුම ඩිරෙක්ට්ලි ඩේටා ප්‍රොසෙස් එකට ගන්න සහ ප්‍රොසෙස් එකෙන් ඩේටා දාන මෙමරි එකේ කොහොමද ඒ ඩේටා ට්‍රාන්ස්ෆර් ක්‍රියාවට අදාළ ලොජිකල් පාට් එකත්, ඒ වගේම මෙතනදී අපි ඉහට මෙහට ගෙනියන්නේ එක්සිකියුට් කරන්නේ මොනවද මේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට්ස්. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ගැනත් අපි මේකේ සාකච්ඡා කරනවා. මම මේ ඔයාලට දුන්නේ පස්වෙනි පාඩම එක 6-7-8 සම්බන්ධ වෙන විදිහත්, 4-3-2 සම්බන්ධ වෙන විදිහත්, ඒ වගේම පස්වෙනි පාඩමේ ඇතුලේ තියෙන ප්‍රධාන මාතෘකා තුන ප්‍රොසෙසර් මෙමරි සහ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් ආකිටෙක්චර්.